කොදෙව් කණ්ඩායම කියන්නේ ලෝක කුසලාන තරගාවලිය වල හරි ප්‍රබල විදිහට නැගිටින කණ්ඩායමක්. එක් දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භක තරගාවලිය දෙකම දිනපු කොදෙව් කණ්ඩායම T20 ලෝක කුසලාන තරගාවලිය වලත් ඉදිරිපෙළ සටන්කාරයෙක්. හැබැයි මේ වතාවේ නම් කළ කොදෙව් කණ්ඩායම තරම් ප්‍රබල කණ්ඩායමක් විදිහට අපිට පේන්නේ නැහැ. ඒත් තමන්ගේ දවසේදී තරගයක් කන පිට ගන්න පුළුවන් ක්‍රීඩකයෝ කොදෙව් කණ්ඩායමේ නැතුවම නෙවෙයි. ඒ විදිහට තරගයක් වෙනස් කරන්න නැත්තම් කන පිට ගන්න පුළුවන් ප්‍රතිකාරයෙක් තමයි ශිම්රන් හෙඩ්මය කියන්නේ. හෙඩ්මය කොදෙව් ලෝක කුසලාන සංචිතයේ හිටපු ක්‍රීඩකයෙක්. හැබැයි ලෝක කුසලාන තරගාවලියට මේ දක්ෂයාට සෙල්ලම් කරන්න බැරි කතාවක් තමයි දැන් ඇහෙන්නේ. වෙලාවට ගුවන් යානයට එන්න බැරි වුන නිසා තමයි මේ දක්ෂයා ලෝක කුසලාන තරගාවලියෙන් දොට්ට දාන්නේ කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සෙනසුරාදත් එනවා කියලා ආපු නැති හෙඩ්මය ඊට පස්සේ සඳුදා නැවතත් ආපු නැති නිසා ඔහු නොකපා බැරි වුණා කියලා තමයි කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානි ජිම් ඇන්ඩර්සන් කියන්නේ. පවුලේ හේතුන් නිසා එයා ඉල්ලීමක් කළ නිසා පියාගේ ගුවන් ගමන සෙනසුරාදා ඉඳන් සඳ වෙනකම් කල් දැම්මා. හැබැයි සඳත් එයා ආවේ නැහැ. මම හිතන්නේ එහෙම වෙන එක ගැටලුවක්. මම හිතන්නේ එයාගේ තැන්ට අපි වෙනත් ක්‍රීඩකයෙක් නම් කරනවා හැර විකල්පයක් නැහැ. ඔය විදිහට පවුල ලෝක කුසලානිට වඩා ලොකුණු හෙඩ්මය ලෝක කුසලානිට යන්නේ නැතුව නතර වෙද්දී කොදෙව් ක්‍රිකට් ලොක්කෝ ඒ හිස්සන තැන්ට ශිමාර් බ්‍රුක් යවන්න තමයි තීරණය කළා තිබුණේ. කොහොමුණත් පහුවෙලා යන බ්‍රුක්ට කොදෙව් කණ්ඩායම සෙල්ලම් කරන පළවෙනි තරඟ කිහිපය අහිමි වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. කොදෙව් කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායම වගේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට සෙල්ලම් කරලා තමයි තමන්ගේ ඉදිරි ගමන හදාගන්න නියමිත වෙලා තියෙන්නේ. කොහොමුණත් ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක් නැතුව නම් වුණු කොදෙව් සංචිතයෙන් හෙඩ්මය හැල්ුණ එක නම් කොදෙව්වන්ට ලොකු අඩුවක් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.